එක පරීක්ෂා කරවා ගන්න. ඉතින් වසරකට වසක් අපිට ඕක සාමාන්‍යයෙන් අමතක වෙනවා. ඒතර අපේ එක යෝජනාවක් තමයි අපි හැමෝටම අපේ උපන් දිනේ මතක කරගන්න. අපිට අමතක වුණොත් වටා පිටා රටේ අපිට මතක් කරලා දෙනවා. ඒතර සාමාන්‍ය හොඳ යෝජනාවක් තමයි ඒ උපන් දිනේ වැටිච්ච එක සතියක දිනයක් ඔබ තියාගන්න, ඔබගේ ඇස් දෙක පරීක්ෂා කරගන්න. එහෙම නැත්නම් ඔබගේ දියවැඩියාව සම්බන්ධ දේවල් නැවත මේ පරීක්ෂණ රුධිර පරීක්ෂණ කළා නැවත ඔබ ගැන පොඩ්ඩක් යාවත් කාලීන වෙන්න එක දවසක් තියාගන්න. එහෙම තියාගත්තොත් ඔබ නිදිපතා මේ පරීක්ෂාවට බාධිනේ. ඒතර මම කලින් කිව්වා වගේ අර පෙර නිමිති වෛද්‍යවරයා අඳුරගත්තට පස්සේ ඒ වෛද්‍යවරයාට පුළුවන් ඔබව දැනුවත් කරන්න යම් යම් ප්‍රතිකාර කරන යම් යම් නිර්දේශයන් ඒ වෛද්‍යවරයා ඔබට නිර්දේශ කරනවා. ඒකෙන් අපිට අර අපිට වෙන්න පුළුවන් අවාසනාවන්ත තත්ත්වයටපත් වෙන එක අපිට වළක්වා ගන්න පුළුවන්. අපි බොහෝ විට දකිනවා දැන් මේ අධ්‍යක්ෂකව කිව්වා වගේ මේ රෝගයට ගොදුරු වෙන්නේ දියවැඩියාවෙන් අන්ධභාවයටපත් වෙන්නේ බොහෝ වෙලාවට මධ්‍ය ප්‍රමාණික අවුරුදු 20 අවුරුදු 40 වගේ ඇතුළත කාර්යශූර වැඩ කරන ජනතාව. ඒතර මේකට තමයි ගෙවල් වලට ආදායම් ගන්න කට්ටිය. ඊළඟට මව් කෙනෙක් නම් ගෙවල් නැක බලා ගන්න කට්ටිය. ඒතර පියාගේ ඇස්තික අඳ වුණොත් මුළු පවුලම එතනින් වැටෙනවා. මවගේ ඇස්තික අඳ වුණොත් ඒත් මුළු පවුලම වැටෙනවා. ඒකෙන් පවුලට වෙන හානිය, සමාජයට වෙන හානිය ඉතාමත්ම විශාලයි. දැන් අපි හැමෝම අපිට හම්බ වෙන දෙයක් තමයි දැන් අපි රෝගීන්ට ප්‍රතිකාර කරන්න යද්දී මේ අපි මොනවද අඳුරගත්තා අපි පූර්වාවදී මේ රෝගීන්ට අඳුරගත්තා අපි ඔවුන්ට යම් යම් දේවල් නිර්දේශ කරනවා. හැබැයි අපිට බොහෝ වෙලාවට අත්දකින තත්ත්වය එච්චර සතුටුදායක නැහැ. අපි දන්නවා අපිට එක අතකින් අපුඩිය ගන්න බෑ. අපි ඔබ දැනගෙන අපි කවුරු හරි උත්සාහ කරනවා නම් තනියෙන් අපුඩි ගන්න මොකද්ද අත්දැක ඉගෙනුම්. ඒ පුජ්‍යලයා මහත් වෙහෙසකටපත් වෙනවා. ඉච්ඡා බංගත්වයටපත් වෙනවා. මොකද ඒකේ ප්‍රතිඵලයක් නැහැ. අන්තිමට ඇති වෙන්නේ බොහොම සිත් කලකිරීමක් විතරයි. අපි මෙතන දෙපාර්ශ්වයක් ඉන්නවා. සෞඛ්‍ය කාර්ය මණ්ඩලය, රෝගියා, රෝගියාගේ පවුලේ උදවිය සහ ඊයවට පරිසරය. එතන මේ රෝගය කළමනාකරණය කිරීමේදී මේ දෙපාර්ශ්වයේම අන්‍යෝන්‍ය සහයෝගතාවය ඉතාමත් වැදගත්. නමුත් බොහෝ වෙලාවට මේ රෝගීට ප්‍රතිකාර කරනකොට වෙන්නේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය තනියම අපුඩි ගන්න යන තත්ත්වයක් තමයි අපිට දකින්න ලැබෙන්නේ. එතකොට රෝගීගේ පැත්තෙන් ලැබෙන්න ඕන යම් යම් දේවල් අපිට ලැබෙන්නේ නැහැ. එහෙම වුණොත් මේ සුසංයෝගය කවදාවත් අපිට ඉදිරියට පවත්වාගෙන යන්න බෑ. ඒ නිසා අපේ අවාසනාවන්තව ඔබට අත්දින දියවැඩියාවෙන් අන්ධභාවය වළක්වා ගන්න හැම කෙනෙක්ම නිතිපතා එක විදියකට ඔබගේ ඇස් පරීක්ෂා කරගන්න. එයින් ඒ පරීක්ෂා කරන වෛද්‍යවරයාට රෝගය ඉතාමත්ම භයානක අවදි ඉස්සලා ඇති වෙන යම් යම් පෙරනිමිති අඳුනාගෙන ඔවුන්ට ඔබ ඒ අන්ධභාවයට පත්වන එක වළක්වා ගන්න පුළුවන් උපදෙස් සහ ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. සියලු දිනාටම මේ සඳහා මේ මාසෙසින් හොඳට දකින්න ඔබගේ මනස මේ දේවල් විතරින්ම ලැබීවා කියලා ප්‍රාර්ථනා කරනවා.